කෘෂි නියෝස් සමගින් එකතු වෙ ඉස්සගෙන අපේ ආදරණීය හිතවතුනි ඔබට සුබම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ වෙනකොට අපේ රටේ ඇති වෙලා තිබෙන තත්ත්වය නම් සුබදායක වාතාවරණයක් නෙවෙයි. මේ COVID-19 අභියෝගයට බොහොම තීරණාත්මක විදියට මොන දෙනට සිද්ධ වෙලා තිබෙන වහනවා. ඉතින් මේක නිසා ඔබ පරිස්සම් වෙන්න, ඔබ පරිස්සම් වුණොත් තමයි අපිට මේ රටක් පිළිගෙන මේ තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ කිවනොත් කරන ගමන්ම අද දවසේ කොන්ච විදියට කතාවගෙන ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දවසක පොත්පතක පළමුණු ගැන්වීමක් ආශ්‍රයෙන් මේ තොරතුර ඔබට වැදගත් වේවි කියලා හිතුන නිසා ඒ තොරතුර ඔබත් එක්ක බෙදා ගන්න තමයි මේ කෙටි විදියට ගන්න ආවේ. ඉතින් ඔබ බලාපොරොත්තුක් තිබෙනවා නම් අපනයන කෘෂි භෝග මොගා කරලා කෘෂි ව්‍යවසායකෙක් බවට පත් වෙන්න, ඒ වගේම සුළු පරිමාණයෙන් නැත්නම් මහා පරිමාණයෙන් වාණිජ වගා විදියට මේ අපනයන කෘෂි භෝග, ඒ වගේම කුළුපටි භෝග වගා කරන්න ඔන්න ඔබට හොඳම අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඉතින් පහුගිය දවස්වල ඔබ දන්නවා ආනයනයෙන් ගොඩක් සීමා කරලා අපේ රටේ මේ කෘෂි භෝග වගා කිරීම ආරම්භ වුණා. ඒක තවත් ඉදිරි ගියවන විදියට තමයි මේ ග්‍රාමපතිය මේ පරිසරණ ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි මේ විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඊයටතේ ඔවුන් ඔබට සුළු පරිමාණයෙන් මහා පරිමාණයෙන් මේ වගාවන් සිද්ධ කරන්න අවශ්‍ය කරන ඒ සහයෝගය, ඒ වගේම මූල්‍යම දායකත්වය ඔබ වෙනුවෙන් ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය පිළිතුරු ලබා ගන්න ඔබට ඒ සඳහා සම්බන්ධ වෙන්න අප්‍රේල් මාසයේ අවසාන සතියේ ඔවුන් පළ කළා ට්‍රැෆික් පුවත්පත්වල මේ සම්බන්ධ පුවත්පත් දැන්වීම. ඉතින් මේ දැන්වීම සිංහල, තමිල, ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යවලින් පළුණා. ඉතින් මම ඒ දැන්වීම තුනම ඔබට බලා ගන්න හැකි වෙන ආකාරයට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් අතට කරනවා. ඔබට පුළුවන් මේ ලින්ක් එකේ ගිහිල්ලා ඒ සියලු තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න. ඒ සියලු තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න. හරි, ඉතින් ඔවුන් මේ සඳහන් කළ පළකල පුවත්පත් දැන්වීමේ කොපි එකක් මෙවෙලා මුකතේ තියෙනවා. ඔවුන් සඳහන් කරලා තිබෙන්නේ ජාතික කුළුබඩු රෝග වගා සංවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධන ආයෝජන ආධාර යෝජනා ක්‍රමය 2021 අනේ විදිහට තමයි ඔවුන් මේ දැන්වීම පළ කරලා තිබෙන්නේ. ඔබත් විදේශ විනිමය උපයන කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත කෘෂි ව්‍යවසායකයෙක් වීමට කැමතිද, ඉඩමක් හිමි අයෙක්ද, එසේනම් ඔබට මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරලා තිබෙනවා. ඒ යටතේ කුරුඳු කම්මිරිස් සාදික්ක තලාපු නැටි එනසල් කෝපි කොකෝවා, ඒ වගේම වැනිලා බුලත් පුවක්, ඒ වගේම කෝපි කාල්සීමා ගොඩ ජනප්‍රිය වුණා සහ ඉවුරු, මෙන්න මේ වගාවන් සම්බන්ධව මෙන්න මේ වගාවන්ට තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ යටතේ නව වගාවන් පිළිගන්නටත් පුළුවන්, ඒ වගේම පවතින වගාවන් සම්වර්ධනය කිරීම සඳහා ඔවුන් දායකත්වය ලබා දෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම එයාගේ ඉලක්ක වගා ප්‍රවර්ධන වැඩසටහන, කහ ඉඟුරු වගා සංවර්ධනය, පුවක් වගා ප්‍රවර්ධන වැඩසටහන, ජල සම්පන්න පද්ධති, ඒ වගේම මනස තුන්ගෙන් වගා ආරක්ෂාවට විදුලි වැට පද්ධති, පස්වස්සොන් තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන, කුළුබඩු සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම, තෙල් නිස්සාරණ ඒකක ස්ථාපනය, ඒ වගේම ප්‍රමිති සහතික සඳහා ආයෝජන ආධාර ලබා දීම, ඒ වගේම කාබනික කුළුබඩු වගා ප්‍රවර්ධනය, වෙනත් උපදේශන හා ව්‍යාපෘති සේවාවන් මේ ව්‍යාපෘති යටතේ ලබා දෙන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තිබෙනවා කියලා මේ දැන්වීමේ ඔවුන් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් හොට්ලයින් තොරතුරු සංඛ්‍යාවක් ඔවුන් සඳහන් කරලා තිබෙනවා. මම ඔබට ඒ තොරතුරු සංඛ්‍යාව මේ වෙලාව මතක් කරන්නම්. 0811 2388 651, 0811 2388 651. ඔන්න තොරතුරු සංඛ්‍යාවට අපි මොකද ලබා දීලා ඔබට වැඩිදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට මම දාන මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ දැන්වීම පරිශීලනය කරන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. හරි, ඉතින් එහෙනම් කෙටි වීඩියෝ එකක් හරින ආවේ කෘෂි නිවුස් වලින් ඔබට මේ සම්බන්ධව දැනුවත් කරන්න විශ්වාස කරනවා. මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා ඔබේ යාළුවන්ට බලා ගන්න මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම ඔබ තවත් කෘෂි නිවුස් එකක් එකතුනේ නැත්නම් අපේ channel එක subscribe කරේ නැත්නම් අපේ channel එකත් එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න කියලා කොහොමවත්ම කාරණාව ඉල්ලා සිටිනවා. එසේනම් අද දවසේ ඔබේ සම්බන්ධයන්ට අවසරයි. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සුබ දවසක් වේවා. ඒ වගේම නිරෝගීමත් අනාගතයක් වේවා කියලා. කොටක සුදී කෘෂි නිවුස් එක එකතුනා.